නව නෝ උම්බලකට පවුඩර් මික්ස් කටින් කටට නියම උම්බලකට රස ගෙවුණු මාස කිහිපයේදී ශ්‍රී ලංකාවේ නිර්මාණය වූ ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකා මහ බැංකුව අමරිකානු ඩොලරයක මෙරට හුවමාරු වටිනාකම රුපියල් 202ක අගයක පවත්වාගෙන ගියා. නමුත් උන්නියල් ආදී අනුමැතිය රහිත ක්‍රමවේද හරහා ඩොලරය ඊට වඩා බොහෝ සෙයින් ඉහළ වටිනාකම් වලට හුවමාරු වුණා. මෙවන් පසුබිමක අමරිකානු ඩොලරයක් සඳහා වන විනිමය හුවමාරු වටිනාකම රුපියල් 230ක් දක්වා අව ප්‍රමාණය කිරීමට මහ බැංකුව ඊයේ තීරණය කළා. බාහිර කම්පනවල දැඩි බව සහ දේශීය ආර්ථිකයේ මෑත කාලීන ප්‍රවණතා සැලකිල්ලරගෙන ඊට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව පුළුල් ප්‍රතිපත්ති මාලාවක් ප්‍රකාශයට පත් කර ඇති අතර විනිමය අනුපාතකයේ ඉහළ නම්‍යශීලී භාගයක් සහිතව ගනුදෙනු කිරීම සඳහා වෙළඳපොළට ඉඩ සැලසීමේ අරමුණින් මෙම තීරණය කළව මහ බැංකුව අධිපතිවරයා පවසනවා. මුදල් ඒකකයේ යම් කිසි අව ප්‍රමාණයක් සිදු වුණා නම් ඒ තුලින් යම් ආනයනය කරන භාණ්ඩ මිල වැඩි වෙන්නට පුළුවන්. එය සිදු වෙනවාමයි එහෙම ඒ අවධානම අරගෙන මේ කටයුත්ත කරන්න සිදු වෙන්නේ. බොහෝ දෙනෙකුගේ පිළිම තිබුණා තවදුරටත් නම්‍යශීලී විය යුතුයි කියන එකත් ඒත් එක්කම මහා බැංකුවේ මතයත් සලකලා බලනකොට අපේ තීරණය තමයි එවැනි නම්‍යශීලී භාවයක් මේ වගේ අවස්ථාවක අවිනිශ්චිත තත්ත්වයක් තියෙද්දි මුළු ලෝකෙම එවැනි නම්‍යශීලී භාවයක් ලබා දීම තුළින් අපිට වඩා ස්ථායි භාවයක් නිශ්චිත ගමනකට අපිට අඩිතාලව දමන්නට පුළුවන් කියන එක තමයි අපි තීරණය කළේ. පෙබරවාරි මාසයේ මෙරට නිල විදේශ සංචිරය ඩොලර් බිලියන 2.31ක් ලෙස පවත්වාගෙන ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මෙරට රත්රන් සංචිතය සටහන් වැත්තේ අමරිකානු ඩොලර් මිලියන 98ක් ලෙසයි. පවතින මෙම තත්ත්වයේ හමුවේ වැඩි වශයෙන් ඩොලර් සපයා කිරීම සඳහා විගමනික ශ්‍රමිකයින් විසින් මෙරටට ප්‍රේෂණය කරනු ලබන අමරිකානු එක්සත් ජනපද රුපියල් දැනට ගෙවන රුපියල් 10ක බිලියන එමෙන්ම පෙරවසරේ අදාළ කාර්තුවට සාපේක්ෂව අවම වශයෙන් 10%ක අපනයන ප්‍රගතියක් ලබාගෙන ඇති ආයතන වෙත දිරිදීම නියෝජනා ක්‍රමය යටතේ පසුගිය කාර්තුවේ උපයන ලද අපනයන ආදෑමට වඩා උපයන ලබන සෑම ඩොලරයක් සඳහා රුපියල් 30ක් බැගින් වන දිරිදීමනාවක් ලබා දීමටත් කැබිනට් අනුමැතිය පළ වී තිබෙනවා. අපනයන දිරිදීම ක්‍රමය මගින් 2021 වසරේ අපනයන ආදෑමට වඩා අමරිකානු ඩොලර් මිලියන 5500ක අතිරේක ආදායමක් 2022 වසරේ ලැබීමට අපේක්ෂිතයි.